අයිබන් යාළුවනේ සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා ස්මාර්ට් ටෙක් YouTube channel එකට ඔබ සියලු දෙනා යාළුවනේ ඔන්න අද තාදරින් සාදරින් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම කලින් ඔයත් එක්ක කතා කරපු නයිමිරිස් වගාවට දැන් ඕනේ යාළුවනේ මාස දෙකමාර පැනලා තියෙනවා. දැන් මේ ගෙඩි අල්ලලා තියෙනවා. දැන් ගෙඩි මහ වෙලා තියෙනවා. තව දවස් කිහිපෙකින් අපිට මේක පරදාවක් ගන්න පුළුවන් තැනට දැන් මේ ශාකේ වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මම නයිමිරිස් වගාවේ යාළුවනේ පහුගිය කාලේ මතකයි මේක මයිත්හානියක් තිබ්බා. දැන් ඒ ගොඩාක් දුරට අඩුයි. දැන් ඉතාල හොඳින් මේක වර්ධනය වෙලා තියෙනවා. සහ දැන් අඩි 3ක් කිට් වෙන මේ ශාකේ වර්ධනය වෙලා හොඳට අත් බෙදිලා තියෙනවා. දැන් යාළුවනේ හොඳ තත්ත්වයේ තියෙනවා. නූල තාම දාලා නැහැ යාළුවනේ. නූල දාන්න මේක ගැටුර නැහැ මේ ශාකේ යාළුවනේ. හොඳට අතු කප්පාදු කළා නැහැනේ යාළුවනේ. එහෙනම් මේක ඉතාල ඉක්මනින් උස යන්නේ. අතු කප්පාදු කරත් තමයි යාළුවනේ මේ ඉක්මනට මේ ගහ උස යන්නේ. දැන් කප්පාදු කරලා නැති හින්දා යාළුවනේ ඒ ගානට අපේ නයිමිනිස් වගාවේ තියෙනවා. මොකද අපි උඩට උඩට යන්න තමයි මේක කප්පාදුව කරන්නේ. එතකම් මේක නූල දානතු ඉතා හොඳ හයියට තියාගන්න පුළුවන්. දැන් මාස දෙකමාර පැනලා බලමු දැන් කොහොමද මේ වගාවේ ගෙඩි කොහොමද කරන් හැදෙන්නේ කියන කියලා අපි බලමු. ඉතින් යාළුවනේ බලන්න මේ නයිමිරිස් වගාවේ දැන් මේ පළදා ඇවිල්ලා තියෙනවා යාළුවනේ. දැන් මේ හැමතට මේ පුරුකේ යාළුවනේ මේ හැමතට කරල් ඇල්ලලා තියෙනවා. ඉතින් මේවට හොඳට ශාක පෝෂක අපි ලබා දෙනවා නම් යාළුවනේ හරි ප්‍රමාණයෙන් සහිතව මේ වගේ ඉතා හොඳට මේ පරදාව ගන්න පුළුවන්. විශේෂයෙන් යාළුවනේ ශාක පෝෂක ලබා දෙද්දී ඉතා හොඳ නිරීක්ෂණ සහිතව ලබා දෙන්න ඕනි. මේ ශාකයට අවශ්‍ය ශාක උණතා බලබලා තමයි ඒක දෙන්න ඕනි. ගොඩක් අය පොතේ ලියාගත් විදිහට දෙනවා. ඒකත් හරි යාළුවනේ. නමුත් ඊට වඩා සාර්ථකයි මේක උණතා බලබලා හරියට ලබා දෙන්න ති ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක ඔයා subscribe කරලා තියාගන්න. මේ ශාක පෝෂක ලබා දෙන්න ඕනි විදිය ගැන හරියට කියලා දෙනවා. ඔයාලට පේනවා මේ යාළුවනේ මේ හොඳට මේ කරල් ටික අල්ලලා තියෙනවා. දැන් මේ අතු බෙදෙන තැන යාළුවනේ මේ වගේ ගෙඩි කරල් ගොඩක් අල්ලලා තියෙනවා. දැන් මේ උඩත් ඒ වගේ යාළුවනේ මේ අතු බෙදෙන තැන් වල කරල් දෙක දෙක අල්ලලා තියෙනවා. ඒ වගේම යාළුවනේ උඩට උඩට මේ වගේ පොඩි පොඩි මල් ගොඩාක් හැදිලා තියෙනවා. ඉතින් ස්මාර්ට් ඇග්‍රි YouTube channel එකේ ගොඩක් උපදෙස් වැරදින්නේ නැහැ යාළුවනේ. ඒ දෙන උපදෙස් හරියටම දෙනවා. ඒ උපදෙස් හරියට දැනගෙන අපි මේ වැඩේ කරොත් යාළුවනේ මේ වගාව සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් යාළුවනේ මේ නයිමිනිස් වගාවේදී දැන් මාස දෙකමාරක් වුණාට පස්සේ අපි මේකට ලබා දෙන පොහොර ගැන පොඩක් මතක් කරත් යාළුවනේ. නයිමිරිස් කියන්නේ යාළුවනේ අවුරුදු දෙකකට කිට් වෙන කාලයක් මේක වගාවක් විදිහට අපිට මේ හරිතාගාරේ තියාගන්න පුළුවන් වගාවක්. ඒ හින්දා අපි හිමීට තමයි මේකට ශාක පෝෂක ලබා දෙන්නේ. දැනට යාළුවනේ අපි මේක ලබා දෙනවා සතියට මාස දෙකමාර පෙන්නර පස්සේ යාළුවනේ අපි දැනට සතියට ග්‍රෑම් 3ක් විතර ඇල්බර්ට් දෙනවා යාළුවනේ. 20යි 20යි 20 සංයෝගයේ සහිත පොහොරක් අපි සතියට ග්‍රෑම් 2ක් දැනට ලබා දෙනවා යාළුවනේ. මේ වගේම 10යි 10යි 30 NPK සංයෝගයේ සහිත පොහොරක් අපි සතියට ග්‍රෑම් 1 ගන්න ලබා දෙනවා. ඒ වගේම කැල්සියම් එක සතියට ග්‍රෑම් 1 ගන්න අපි මේකට ලබා දෙනවා. ඒ වගේම යාළුවනේ දියර පොහොර අපි ස්ප්‍රේ කරනවා. දියර පොහොර අපි බෝරෝන්, සින්ක්, නයිට්‍රජන් අඩංගු දියර පොහොර මේකට සතියට සැරයක් අපි ස්ප්‍රේ කරනවා. ඒ වගේම තමයි යාළුවනේ දිලීර නාශක, කෘමිනාශක අපි මේකට ස්ප්‍රේ කරනවා. විශේෂයෙන් යාළුවනේ මාස දෙක පැන්නට පස්සේ යාළුවනේ අපි සාමාන්‍යයෙන් මේකට පොහොර දාන ප්‍රමාණය වැඩි කරා. දැන් ඒක ආයේ දෙකමාර පැන්නට පස්සේ පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. නැවත අපි ආයේ මේක දෙවෙනි පළදාව තුන්වෙනි පළදාව ගත්තට පස්සේ යාළුවනේ මාස 3මාර පැන්නට පස්සේ නැවත අපි පොහොර පොඩ්ඩක් ප්‍රමාණය වැඩි කරනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් මම කලින් වීඩියෝ වලත් මේ නයිමිරිස් වගාවේ මුල් කාලේ දාන පොහොර ප්‍රමාණයන් සහ පොහොර වර්ග සහ පොහොර ප්‍රමාණයන් ගැන මම ඔයාලට කතා කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණයන් බලන්න ස්කිප් කරන්න නැතුව මේ හැමදේම මම හැම මේ වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට වැදගත් වෙයි. ඉතින් යාළුවනේ නයිමිරිස් කියන්නේ නයිමිරිස් කරල්ල පොඩි ග්‍රෑම් ප්‍රමාණයක් තමයි බර. ඉතින් යාළුවනේ අපි කිලෝ 50කට වැඩිය ප්‍රමාණයක් කඩා ගන්න සෑහෙන ප්‍රමාණයක මේ හරිතාගාරිකේ දාන්න ඕනේ. හැබැයි හොඳ මිලක් තියෙනවා වෙනද පොලේ. ඒ වගේම තමයි යාළුවනේ මේක කාලයක් නඩත්තු කරන්න පුළුවන්. එතකොට අපිට මේ හරිතාගාරයේ ගිය වියදම හොයා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ විශේෂයෙන් මතක් කරනවා මේ වගාවන් ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ මේ කාලයක් මේ වගේ නඩත්තු කරන්න. නැත්තම් ගොඩක් අය හදනවා මාස 3න් 4න් මේ පළවෙනි පළදාව ගන්න ලෙඩල්නවා, කොඩල් වෙනවා, ඒ වගේම දිලීරහානි, ඒ වගේම යාළු වෛරස් රෝග, දිලීර රෝග ගොඩක් ඒවා එනවා. ඉතින් ඒවා ආවට පස්සේ මේගොල්ලෝ වගාව අතාරලා දානවා. ඉතින් එයාට ඒක ආයේ කවදාවත් හදන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා යාළුවනේ හරියට වැඩේ දැනගෙන කරන්න. ඔයාලට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ස්මාර්ට් ටෙක් YouTube channel එක මගින් මේ හරිතාකාර වගාවන් සම්බන්ධව ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ බෙහෙත් පොර සහ මේවට දාන්න ඕනි, කාලෙන් කාලට දාන්න ඕනි ශාක පෝෂක සම්බන්ධව ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඔයා ඒ වැඩපිළිවෙල ඒ විදිහට කරගෙන ගියොත් යාළුවනේ මේ පළදාව ගන්න පුළුවන්. මොකද මම එකක් නෑරුවාර කියා දීලා තියෙනවා. මොකට අපි මේකේ හංගහංග පොහොර දාන්නේ. අපි මේකට දාන ටික තමයි මම මේ කියන්නේ. ඉතින් අපිට හොඳ පළදාවට යන්න පුළුවන්. හැබැයි හොඳ දේවල් භාවිත කරන්න. හොඳ මීඩියා එකක්, හොඳ බීජයක් සහ හොඳ ශාක පෝෂක වර්ග තියෙන වෙළඳපොළේ විවිධ වර්ග තියෙන. ඉතින් හොඳ වර්ගයක් භාවිත කරන්න. ඒක පොඩ්ඩක් මිල වැඩි. හැබැයි ඒකේ පළදාව ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්. මේ වගාවන් දැක්කම ඉතින් යාළුවනේ ඒකත් විශේෂයෙන් මතක් කරනවා.
ඉතින් යාළුවෝ ඒ වගේම තමයි හරිතාගාර වගාවන් සම්බන්ධව ඔයාට දැනුම අවශ්‍ය නම් ඔයාට උපදෙස් අවශ්‍යයි නම් ඔයාගේ හරිතාගාරයටම ඇවිල්ලා ඔයාගේ වගාව සම්බන්ධ උපදෙස් මට ලබා දෙන්න පුළුවන් ස්මාර්ට් ඇග්‍රි යුටිප් චැනල් එකෙන් මම මේ දේ කරනවා ඉතින් ඔයාට අවශ්‍ය නම් මෙන්න මේ අංකයට මැසේජ් එකක් දාලා දැන් මම ඔයාගේ හරිතාගාරයට ඇවිල්ලා අදාළ උපදෙස් ලබා දෙන්න පුළුවන් කියලා අදටත් එනම් මම ගිහින් එන්නම් අපි ආයෙ නැවත හමු වෙමු මේ වගාව සම්බන්ධ මොන හරි දෙයක් ඔයාට තියෙනවා නම් දැනගන්න අහන්න තියෙනවා කමෙන්ට් එකක් විතර දාන්නත් අමතක කරන්න එපා ඒ වගේම ස්මාර්ට් ඇග්‍රි යුටිප් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා බෙල් අයිකන් එක ක්ලික් කළ දුමත් මෙවැනි අලුත් වීඩියෝ ඔයාට එසෙන්න නරඹන්න පුළුවන් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් ආයෙත් දවසක් හමු වෙනතුරු අදට සමු ගන්නවා සුබ දවසක් ජය වේවා.